සුභවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔබලොත් එක්ක කතා කරන්නේ 9 ශ්‍රේණියට අදාළ 27 වෙනි පාඩම පරිමාණ රූප. පරිමාණ රූපයක් කියන එක අපි අපේ නිවස ගැන මතක් කරොත් අපේ නිවස සකස් කරනකොට එමත් නැත්නම් ඔයගලගේ පන්ති කාමරයේ තියෙන ශාලාව හදන්න කලින් පුතේ මේකට අඳිනවා සැලැස්මක්. මෙන්න මේ සැලැස්ම අඳින්නේ ඒ නිවැරදිම මිනුමට නෙමෙයි. ඒක කුඩා කරලා තමයි අඳින්නේ. එහෙම අඳිනකොට පුතේ අන්නේ මිනුම පරිමාණයකට අනුව තමයි සකස් කරන්නේ. එතකොට මේ මං එක උදාහරණයක් කිව්වේ පරිමාණ රූපවලට. ඒ විතරක් නෙමෙයි පුතේ. තවත් අවස්ථාවක් මෙහෙම අපි හිතමුකෝ පුතේ. අපේ පාසලේ බිම් සැලැස්ම අපිට අඳින්න සිද්ධ වෙනවා. එතකොට අපේ මේ පාසල් වැත්ත තරම ලොකු කොලේක අපි මේක අඳින්නේ නැහැ නේද? අපි ඒක තීන මිනුම් අරගෙන එක් එක් ස්ථානයේ තියෙන දේවල් අරගෙන කොට නැගිලි ගසක් ලිඳ වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් පුතේ අපි තීන දුර ප්‍රමාණ අරගෙන ඒක අවශ්‍ය මිනුමකට අරගෙන තමයි අපි මේ ධන සටහන අඳින්නේ. අන්නේ අඳිනකොට පුතේ තිරස්තලය කියන එක ගැන මම ඔයගලොත් එක කතා කරනවා. තිරස්තලය. තිරස්තලයක් කියලා කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම වතුර බේසමක්. මේ වතුර බේසමකට වතුර පුරවලා ඒ වතුර නිශ්චල වෙන අවස්ථාවේ අන්න මේ ජලයේ මතු පිට තලය තමයි පුතේ අපි තිරස්තලයක් කියන්නේ. මෙන්න මේ ආකාරයට තිරස්තලයක. තිරස්තලයක පවතින යම් ස්ථානයක දෙයක පිහිටීමක් අපිට පෙන්눔 කරන්න පුළුවන් අවස්ථාවක මිනුමක් තමයි පුතේ දිගංශය කියලා කියන්නේ. මම එහෙනම් දැන් ඔයගොල්ලොත් එක මුලින්ම කතා කරන්නේ මෙන්න මේ දිගංශය ගැන. එතකොට පුතේ අපි දිගංශයේ මනින්න භාවිතා කරන උපකරණයක් ඒකට කියන්නේ පුතේ කෝණමණුව කියලා. මේ කෝණමණුවක් අපිට සකස් කරගන්නත් පුළුවන් පන්ති කාමරයේදී. ඔගොල්ලන්ට ඒකට මඟ පෙන්වීමක් පෙළ පොතේ තියෙනවා. එහෙනම් ඔගොල්ලෝ පුතේ උත්සාහ කරන්න ඕනේ පෙළ පොතේ මඟ පෙන්වීම අනුව කෝණමණුවක් සකස් කරගන්න. ඊළඟට පුතේ මේ දිගංශය කියන එක මං කියවනේ තිරස්තලයේ මිනුමක් කියලා. එහෙමනම් පුතේ අපි මේක මනින්න මේ කෝණමණුව තියන්න ඕන පුතේ තිරස්තලයක. ඔන්න පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව තමයි පුතේ අපි කෝණමණුව ක්‍රියාත්මක කරන්න ඕන දිශාවක් තියෙනවනේ. කෝණමණුවේ දැක්වෙන බටයට ඇස තබලා අපි මේක කරකවන්න ඕන දිශාවක් තියෙනවනේ. අන්නේ දිශාව තමයි පුතේ දක්ෂිණාවර්ත දිශාව. ඒ කියන්නේ පුතේ අපේ ඔරලෝසුවක කටු කැරකෙන දිශාවට තමයි අපි මේ කෝණය මනින්නේ. එහෙනම් කාරණා දෙකක් මං කිව්වා. ඊළඟට පුතේ අනිවාර්යයෙන්ම මුලින්ම අපි මේක ආරම්භ කරන්න ඕනේ බිංදුවේනේ. මේ බිංදුව පිහිටන්න ඕන පුතේ උතුරු දිශාවට. උතුරු දිශාවෙන් ආරම්භ කරලා දක්ෂිණාවර්ත භ්‍රමණයකින් තමයි මේ අවශ්‍ය කෝණය අපි මැනගන්නේ. එතකොට ඒ වගේම පුතේ මේ මැනගන්නා මිනුම අපි ලියන්නත් ඕනේ ඉලක්කම් තුනකින්. එහෙනම් මෙන්න මේ කාරණා හතර දිගංශයක් අපි මනිනකොට මතක තියාගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මම ඕගොල්ලන්ට කිව්වා කෝණමණුවකින් දිගංශයක් මනින්නේ කොහොමද කියලා. එතකොට මේ දිගංශයක් ඇසුරෙන් පුතේ ස්ථානයක පිහිටීම දිශාවක් ඇසුරින් දැක්වීම අපිට කොයි කොයි අවස්ථාවලදීද වැදගත් වෙන්නේ කියලාත් අපි කතා කරන්න ඉපේ. අපි හිතමු අපි වනාන්තරයක ගිහිල්ලා අතරමං වෙලා ඉන්නවා කියලා. එහෙමත් නැත්නම් අපි කෑම්ප් එකකට ගිහිල්ලා ඉන්නවා කියලා හිතමු. මෙන්න මේ ස්ථානවලදී පුතේ අපිට විවිධ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ වගේම පුතේ අපි දැන් කැලේක අතරමං වෙලා ඉන්නවා නම් අපිට ඒකෙන් එන්න එළියට එන්න පුතේ මේ මාර්ගය සොයාගන්න අපිට මේ දිගංශයේ ඇසුරින් පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා පුතේ අපිට ඒකෙන් මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පුතේ අපි හිතමුකෝ ඔබ කවදා හරි දවසක කපිතාන්වරයෙක් වෙනවා නැවක. එහෙමත් නැත්නම් ගුවන් නියමුවෙක් වෙනවා. මෙන්න මේ වගේ වෙලාවකත් පුතේ මේ දිගංශය ඇසුරු කරගෙන තමයි මේ ගමන් මාර්ග සොයාගන්න පහසුකම ලැබෙන්නේ. එහෙමනම් පුතේ ප්‍රධාන දිශා හතර දිගංශය ඇසුරෙන්
ලියන්නේ කොහොමද සොයන්නේ කොහොමද කියන එක මම දැන් ඔගලොත් එක්ක සාකච්ඡා කරනවා. මුලින්ම අපි කතා කරමු උතුරු දිශාව. දැන් මම කිව්වනේ උතුරු දිශාවෙන් තමයි මේක ආරම්භ කරන්න කියලා. එහෙනම් ආරම්භක ලාක්ෂය හැම විටම බිඳුවයි. එහෙනම් උතුරු දිශාවේ දිගංශය අංශක බිඳුවයි. නමුත් මම කිව්වා ඉලක්කම් තුනකින් මේක ලිවිය යුතුයි කියලා. ඒ නිසා අපි උතුරු දිශාවේ දිගංශය මෙන්න මේ ආකාරයට තමයි ලියන්නේ. ඊළඟට අපි බලමු පුතේ එහෙමනම් නැගෙනහිර දිශාව. උතුරින් ආරම්භ කරලා දක්ෂිණාවර්තව ප්‍රමණය වෙනවා නැගෙනහිර දිශාව හමුවන තෙක්. අන්න එහෙනම් අපිට ලැබෙනවා පුතේ අංශක කීයක්ද? අංශක 90ක කෝණයක්. ඔන්න එහෙනම් මම නැවත ලියනවා නැගෙනහිර දිශාවේ දිගංශය අංශක 90යි කියලා. නමුත් මේක වැරදි. එහෙනම් මම මෙතනට දාන්න ඕනේ මොකක්ද? මුලට බිඳුව යොදන්න ඕනේ ඉලක්කම් තුනකින් දිවිය යුතුයි කියන රීතිය නිසා. හරි. දැන් අපි බලමු දකුණු දිශාව. මෙන්න බලන්න දකුණු දිශාව සඳහා නැවත දක්ෂිණාවර්ත භ්‍රමණයක් සිද්ධ වෙනවා. බලන්න එතකොට හමුවන කෝණය 90යි 90යි අංශක 180ක කෝණයක් අපිට දකුණු දිශාවේ දිගංශය විදිහට හමු වෙනවා. දැන් අපට ඉතුරුයි පුතේ බස්නාහිර දිශාව. බලන්න බස්නාහිර දිශාවත් දක්ෂිණාවර්තව මේ විදියට ආපුවාම පුතේ අපි මෙතෙන්ට වෙනකොට 180යි තවත් 90ක් එකතු වුණාම අංශක 270යි කියලා අපිට ලැබෙනවා. ඔන්න එහෙමනම් මම දැන් ඔයගොල්ලොත් එක සාකච්ඡා කරේ පුතේ මොකද්ද? ප්‍රධාන දිශා හතර සඳහා පිහිටීම් දැක්වෙන කෝණය දිගංශය ඇසුරෙන් කොපමණද කියන එක. දැන් පුතේ එහෙමනම් අපි අනුදිශා හතරෙත් දිගංශයන් හඳුනා ගනිමු. ඔන්න දැන් මම පෙන්눔 කරලා තියෙනවා රූප සටහන. බලන්න මේ ඊසාන දිශාව. දැන් මෙතනදී මම මුලින්ම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා මෙන්න මේ විදියට පුතේ සෑම අනුදිශාවක්ම පිහිටන්නේ ප්‍රධාන දිශා දෙකක් අතර හරිමෙදි. ප්‍රධාන දිශා දෙකක් අතර කෝණ අංශක 90යිනේ. එහෙමනම් අනුදිශාවක් පිහිටන්නේ පුතේ අංශක 45ක් වන කෝණයකින් තමයි ප්‍රධාන දිශා දෙකක් අතරින්. එහෙමනම් පුතේ අපි බලමු ඊසාන දිශාව පිහිටන දිගංශය මොකක්ද කියලා. ඔන්න එහෙමනම් උතුරින් පටන් ගත්තාම මෙන්න මේ විදිහට භ්‍රමණය වෙන්නේ කොච්චරයිද? අංශක 45ක කෝණයක්. එහෙනම් දිගංශය මම නැවත ලියනවා 0.45යි කියලා. දැන් බලන්න පුතේ එහෙමනම් අපිට ඊළඟට හමු වෙන අනුදිශාව තමයි ගිනි කොන දිශාව. එහෙමනම් මෙන්න මේ විදිහට මම එනවා මේ ගමන් මාර්ගය පසු කරගෙන. ඔන්න බලන්න කෝණේ එහෙමනම් මෙතෙන්ට එනකොට ප්‍රධාන දිශාව ළඟට එනකොට 90යි. තවත් 90ට එකතු වෙන්න ඕනේ අංශක 45ක්. මම මුලින් කිව්වනේ අංශක 45ක් තමයි කියලා මේ දිශා දෙක මැද්දෙන් යන නිසා. එහෙමනම් පුතේ 90ට 45ක් එකතු වුණාම අංශක 135යි. ඊළඟට පුතේ අපිට හමු වෙන්නේ නිරිත දිශාව. ඔන්න මං ආවා නිරිත දිශාව ළඟට. බලන්න එතකොට මෙතෙන්ට වෙනකොටම පුතේ අපි දන්නවා 90 දෙකක් 180ක් පසු කරලා තියෙන්නේ. 180ට නැවත එකතු වෙන්න ඕනේ කීයද? අංශක 45ක්. එහෙනම් එවිට ලැබෙන පිළිතුර අංශක 225යි. එහෙනම් පුතේ ඊළඟට අපිට හමුවන අනුදිශාව තමයි වයඹ දිශාව. එහෙනම් වයඹ දිශාවට එනකොට පුතේ මෙතෙන්ට අංශක 270යි. 270ට තවත් අංශක 45ක් එකතු වෙන්න ඕනේ. අංශක 270ට බලන්න එකතු වෙන්න ඕනේ තවත් අංශක 45ක්. එතකොට එනවා අංශක 315යි කියන්නේ. දැන් එහෙනම් ඕකලන්ට පැහැදිලියි පුතේ අනුදිශා හතර පිහිටන දිගංශයත් සොයාගන්න. අපිට දීලා තිනවා පුතේ මෙතන ඒ සිට බීහි දිගංශය ගැන. ඒ සිට බීහි දිගංශය අංශක 48යි කියලා. මෙහෙම දුන්නහම පුතේ අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ සඳහා දල සටහනක් ඇඳගන්න. මේකට අපි පරිමාණ රූපයක් නෙමෙයි නම් පුතේ අංශක ගාන මැනලා අඳින්න ඕනේ නැහැ. අපි එහෙම වුණොත් දල සටහනක් අඳින්න ඕන අංශක 48 කියන එක
ප්‍රධාන උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටන බව අවබෝධයෙන් දැනගෙන තමයි අපි මේක අඳින්න ඕනේ. එහෙමනම් පුතේ මෙන්න ඒ සිට බීහි දිගංශයේ අංශක 48 නිසා මේ ආකාරයට මම රූපය සටහන ඇඳගත්තා. දැන් අපි අහනවා B සිට Eහි දිගංශය සොයන්න කියලා. එහෙනම් අපෙන් දැන් අහන ප්‍රශ්නේ මොකද්ද? B සිට Eහි දිගංශය. මේ සඳහා පුතේ අපිට ක්‍රම දෙකකට මේ ගාන සකස් කරගන්න පුළුවන් හදාගන්න පුළුවන්. මම එක ක්‍රමයක් මෙන්න මේ විදිහට පෙන්නනවා. අපි මෙතනදී පුතේ උතුරු රේඛාවක් අඳිනවා. මෙතනදී අපි දිගංශය සොයන්න ඕන නිසා පුතේ උතුරු රේඛාවක් අඳිනවා. මේ උතුරු රේඛාවයි මේ උතුරු රේඛාවයි මොනවා වෙනවද? එකිනෙකට සමාන්තර වෙනව නේද? ඕනෑම උතුරු රේඛාවක් කොහේ ඇන්දත් පුතේ ඒවා එකිනෙකට සමාන්තරයි. අන්න එහෙමනම් අපි දන්නවා සමාන්තර රේඛා අතර පිහිටන මිත්‍ර කෝණවල ළඟය අංශක 180ක් කියලා. එහෙනම් පුතේ අපිට මෙන්න මේ කෝණය සොයාගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ අංශක 48 උදව් කරගෙන. එහෙමනම් මිත්‍ර කෝණවල එකතු අංශක 180ක් වන නිසා අපි 180න් අංශක 48 කෝණය අඩු කරනවා. එහෙමනම් බිංදුවෙන් 8ක් බෑ ඉල්ල ගන්නවා 10න් 8ක් 2යි මෙතන ඉතුරුයි 7ක් 7න් 4ක් 3යි මෙතන ඉතුරුයි 1ක්. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 132යි කියලා අපිට සොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඕක නෙමෙයි අපේ උත්තරේ. මෙන්න මේ කෝණය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් පුතේ දැන් මොකක්ද අපි කළ යුතු පියවර? අපේ මේ වටේම කෝණය මේ මුළු ඔක්කම අපි දන්නවා අංශක 360යි කියලා. එහෙනම් අපි 360න් අංශක 132ක් මොකද කරන්නේ දැන්? අඩු කරනවා නේද? අන්න එතකොට අපිට හොයන්න පුළුවන් අපිට අවශ්‍ය කෝණය ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් බිංදුවෙන් දෙකක් බැරි නිසා 10යි 10න් දෙකක් 8යි මෙතන 5යි 5න් 3ක් 2යි මෙතන 3න් 1ක් 2යි. එහෙනම් පුතේ මෙන්න මේ කෝණය අපිට ලැබෙනවා අංශක 228යි කියලා. ඔය පිළිතුරම ලබා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් මම දැන් ඔයගලන්ට පෙන්නනවා. මෙන්න මේ විදියට මේ රූප සටහනම පුතේ අපි මෙන්න මේ විදියට දික් කරගමු. මේ උතුරු රේඛාව මේ උතුරු රේඛාව මේ පැත්තට දික් කර ගන්නවා. එතකොට පුතේ මේ රේඛාව මම දැන් කිව්වනේ ඉස්සෙල්ලත් සමාන්තරයි කියලා. එහෙනම් පුතේ මෙන්න මේ ආකාරයට අපිට හැදෙනවා පුතේ මෙතන මොකද්ද? ඒකාන්තර කෝණයක්. මෙන්න මේ ඒකාන්තර කෝණය මොකද වෙන්නේ? මේ කෝණයට සමානයි. එහෙනම් මෙතන අගයත් අංශක 48යි. දැන් පුතේ අපිට අවශ්‍ය මේ කෝණය සොයා ගන්න නිසා මෙන්න මේ ප්‍රමාණය අපි දන්නවා අංශක 180යි කියලා. එහෙනම් හරි ලේසි කාරණාවක් දැන් අපිට තියෙන්නේ කරන්න අංශක 180ට මේ අංශක 48 එකතු කරනවා. බලන්න 8.8යි 8.4යි 12යි 1ක් ඉතුරුනා ඒ 1යි 1යි 2යි අංශක 228යි. එහෙනම් ආකාර දෙකෙම පුතේ අපිට ආවේ එකම පිළිතුරු. එහෙනම් ඕගලන්ට පැහැදිලි දැන් දෙන ලද ස්ථාන දෙකක් අතර දිගංශය සොයන්නේ කොහොමද කියන එක. දැන් පුතේ මම තවත් රූප සටහනක් දීලා තිනවා ඕගලන්ට. මෙන්න මේ විදිහට තමයි අපිට දීලා තින්නේ. x හා y අතර කෝණය දීලා තිනවා. දකුණු දිශාවත් සමග සාධන කෝණය අංශක 35යි කියලා. අපෙන් අහන්න පුළුවන් ඒ කියන්නේ x 90 x ට 90 y හි පිහිටීම. අපෙන් අහන්න පුළුවන් පුතේ x ට 90 x සිට y හි දිගංශය කොපමණද කියලා. අන්න එහෙමනම් එතනදිත් අපි කරන්න ඕනේ පුතේ මෙතනට මේ රේඛාව ඉහළට දික් කරලා උතුරු දිශාව මෙතන ලකුණු කරගන්න ඕන. එහෙමනම් අපි දිගංශය කියන්නේ මෙන්න මේ කෝණය. දැන් ඕගලන්ට පැහැදිලි කොහොමද මේක හොයන්නේ? 180න් මේ 35 මොනවා කරන්න ඕනේද? අඩු කරන්න ඕනේ. ඇයි? මේ උතුරු දකුණු රේඛාව ඔස්සේ තියෙන සරල කෝණයක් අංශක 180ක කෝණයක්. එහෙනම් එතන පිළිතුර සොයාගන්න අපිට අංශක 180න් අංශක 35ක් අඩු කරාම හරි. ඒ වගේම පුතේ අපිට y සිට x දිගංශය ඇහුවා නම් දැන් ඕගලන්ට තේරෙනවා මොකද්ද එහෙනම් අපි කරන්න ඕනේ. y ඉන්න තැනට ගිහිල්ලා අපි නැවත අඳිනවා උතුරු රේඛාවක්.
අන්න එහෙමනම් නැවත අපිට ඒකාන්තර කෝණ හමු වෙනවා. එහෙනම් මේ කෝණයත් අංශක 35යි. දැන් එහෙනම් ලේසිම ක්‍රමය මොකක්ද? මේ මුළු කෝණයම 360යි. එහෙනම් 360න් අපි මොනවද කළ යුත්තේ දැන්? 360න් අංශක 35ක් අඩු කරනවා. පැහැදිලි නේද? ඔන්න එහෙනම් මෙවැනි ගැටලුවකත් අපිට ස්ථානයක පිහිටීම දිගංශය ඇසුරින් සොයා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් පුතේ මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ ස්ථානයක පිහිටීම දිගංශයේ පමණක් නෙමෙයි දුරත් සමග සම්බන්ධ කරගෙන. ඔයගලන්ට පැහැදිලි මේ රූප සටහන බලන්න. මෙතන නිවස තියෙනවා. නිවසේ ඉඳලා අඹගස තියෙන්නේ පුතේ අංශක 38ක් සහ මීටර් 100ක දුරකින්. එහෙනම් අපි බලමු ඒ අනුව දිගංශය කොච්චරද කියලා. අඹගසේ කාට සාපේක්ෂවද? නිවසට සාපේක්ෂව. ඒ කියන්නේ නිවසේ ඉඳලා අපි බලනවා නම් අඹගස පෙනෙන්නේ කවර දිගංශයකින්ද? අංශක 38කින්. අපි ඒක ලියනවා මෙන්න මේ ආකාරයට. දුර කොච්චරයිද? මීටර් 100ක දුරකින්. අපි එහෙනම් කියනවා අඹගස පිහිටා තිබෙන්නේ නිවසේ සිට මීටර් 100ක දුරකින් අංශක 38ක දිගංශයකින් කියලා. ඒ වගේම පුතේ ලිඳ. ලිඳ තියෙන්නේ කොහොමද? අඹගසක් ලිඳත් අතර තියෙන අංශක 70ක කෝණයක්. නමුත් අපි මෙන්න මේ උතුරු දිශාවත් සමගනේ පුතේ දිගංශය මනින්න ඕනේ. එහෙනම් අපේ දිගංශය වෙන්නේ මෙන්න මේ 38ට මේ 70 එකතු කළාම ලැබෙන පිළිතුර තමයි ලිඳෙහි දිගංශය බවට පත් වෙන්නේ. එහෙනම් අපි බලමු අංශක 38ට එකතු කරනවා අංශක 70. එහෙනම් අංශක 108යි කියලා අපිට මෙතනට පිළිතුර ලැබෙනවා. එහෙනම් දුර කොපමණද? මීටර් 70යි. ඒ වගේම පුතේ ගේට්ටුව පිහිටන්නේ ලිඳත් ගේට්ටුවත් අතර මෙන්න මේ වගේ කෝණයක්. නිවසේ සිට අපි ඇඳුත් එහෙම මෙහෙම ස්ථාන අපිට ලැබෙන්නේ එතන කෝණය අංශක 110ක්. එහෙනම් පුතේ නැවතත් අපි උතුරේ සිට කැරකෙන කෝණය සෙවිය යුතු නිසා මෙතනට වෙනකන් උතුරේ සිට කැරකෙන කෝණය අංශක 108යි කියලා අපි දැන් රසවාගෙන තියෙනවා. එහෙනම් අපි අංශක 108ට එකතු කරන්න ඕන අංශක 110ක්. එහෙනම් ඔන්න අපිට පැහැදිලි ගේට්ටුව පිහිටන්නේ අංශක 218ක දිගංශයකින් සහ මීටර් 150ක දුරකින්. එහෙමනම් පුතේ ඔයාලට දැන් පැහැදිලි මේ ආකාරයේ රූප සටහනක් අවබෝධ කරගන්න. මේ ආකාරයේ රූප සටහනක් තමයි අපි තිරස්තලයක පරිමාණ රූපයක් බවට පරිවර්තනය කරන්නේ. එහෙනම් අපි ඊළඟ පාඩමේදී කතා කරමු පුතේ තිරස්තලයේ පරිමාණ රූපයක් කොහොමද අඳින්නේ කියලා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.